ඔයාට රිදෙන්න පටන් ගත්තොත් මට කියන්න. දන්ත වෛද්‍යවරයා එසේ පවසමින් ඔබේ මුහුණ දෙසට නැවෙන්න පටන් ගන්නවා. ඔහුට අවශ්‍ය ඔබේ මුඛය වෙත ඉතාමත් සුපරීක්ෂාකාරීව බලමින් තමාගේ රාජකාරිය සිදු කරන්නයි. ඔහු තම අත තිබූ දන්ත විකලාංග අඬුව ඔබගේ මුඛය දෙසට ලං කරන්න පටන් ගත්තා. ඔහු මේ සැරසෙන්නේ ඔබගේ මුඛයේ දත් කෝට්ටමේ ටිකක් අසාමාන්‍යව පිහිටා තිබූ දත් ඉවත් කර දමන්නටයි. නිකමට හිතන්නකෝ ඔයාගේ දත් උපතින්ම ටිකක් විකාර විදියට පිහිටලා තිබුණි කියලා. ඉතින් දන්ත වෛද්‍යවරයා ඔබගේ විකලාංග දත් එකින් එක ගලවා දමන්නට පටන් ගන්නවා. ඒක ඔයාට දරා ගන්න බැරි තරම් වේදනාවක්. ඉතින් ඔයා කෑ ගහනවා මේ වේදනාව දරා ගන්න බැරුව. ඔයාට අවශ්‍ය වෛද්‍යවරයා මේ දේ නවත්තනවා දකින්න. නමුත් ඔබ කොතරම් කෑ ගැහුවත් ඔහු එය නතර කරන්නේ නම් නැහැ. පැය කිහිපයකට පසු මේ අති වේදනාකාරී දන්ත ශල්‍ය කර්මයෙන් පසුව දැන් ඔයා ක්ලිනික් එකෙන් එළියට ඇවිත් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඔයා යාළුවෙක් එක්ක චැට් කරමින් තමයි ඉන්නේ. ඒ කෙනාට ඔයා මේ ශල්‍ය කර්මය ගැන කලින්ම පවසා තිබුණා. අයියෝ මට පෙන්නන්නකෝ, ඒක ඒ තරම් අවුල් නැතුව ඇති. ඔයාට මේ මැසේජ් එක තමයි යාළුවගෙන් ඇවිත් තිබුණේ. ඒ කෙනාට ඔයාගේ මුඛයේ දැන් පෙනුම බලන්න අවශ්‍ය වෙලා තමයි තිබුණේ. ඒත් ඔයාට ටිකක් මේ ඔයා ඉන්න තත්ත්වෙ එක්ක ඔයාගේ කට ඒ කෙනාට පෙන්වන්න හිතුනේම නැහැ. මොකද මේ මැසේජ් කරන කෙනා ගැන ඔයාට පොඩි ක්‍රෂ් එකක් තිබුණා. ඉතින් ඔයාට ඕන නැහැ ඔයාව මේ වගේ තත්ත්වයකින් එයා දකින්න එක. නමුත් එයා ගොඩක් සැරයක් ඉල්ලන නිසාම ඔයාට ෆොටෝ එකක් යවන්නේ නැතුව ඉන්නත් බැරි තත්ත්වයක් තමයි තිබුණේ. අවසානයේ ඔයා තීරණය කරනවා මොන දෙයක් වුණත් එයාට එක සෙල්ෆි එකක් ඔයාගේ කට පේන විදියට යවන්න. ඔයාගේ කටේ දත් ටිකක් කැත විරූපී ආකාරයකින් තමයි මේ වෙලාවේ තිබුණේ. ඔයාගේ දත් නැවත හරි විදියට වර්ධනය වෙන්න කම්බි යොදා තදින් බැඳලා තමයි තිබුණේ. විදිරුමස් හා දත් ගැලවීම නිසා තුවාල වුණ ඔයාගේ කට ටිකක් අප්‍රසන්න පෙනුමකින් තමයි ඇත්තටම මේ වෙලාවේ තියෙන්නේ. හරියට නිකන් හොල්මන් චිත්‍රපටයක ඉන්න විකෘති පෙනුමැති පුද්ගලයෙක් වගේ තමයි ඔයාටම ඔයාව දැනුනේ. අවසානයේ ඔයා එයාට ඔයා ගත්ත ෆොටෝ එක යවලා එයාගේ රිප්ලයි එකක් එනකන් බලන් ඉන්නවා. ඔයාට එයාගේ චැට් එකේ පේනවා එයා ටයිපින් කියලා. ඒත් ටිකකින් ඒක නැති වෙලා යනවා. ඇත්තටම කනගාටුයි. තවත් එයාගෙන් රිප්ලයි එකක් නම් ඔයාට ආවේ නැහැ. ඉතින් බලාපොරොත්තු කඩවෙච්ච ඔයා ඔයාගේ ෆෝන් එකත් සාක්කුවට දාගෙන ගෙදර යන්න තීරණය කරන්නේ අඳුර වැටි තියෙන නිසා. ඒ වෙද්දි වෙලාව රාත්‍රී 7ට ආසන්නයි. ගෙදර යන අතර මගදී ඔයා ටිකක් අපහසුතාවයෙන් තමයි ගමන් කරන්නේ. මොකද ඔයාගේ විකෘති මුඛය ගැන අනිත් අය දැනගන්නවාට ඔයා අකමැති නිසා. ඔයා ඔයාගේ කට ලේන්සුවකින් වහගෙන ටිකක් ලැජ්ජාවෙන් වගේ තමයි ගමන් ගත්තේ. ඔපරේෂන් එකත් එක්ක ඔයාගේ මුඛය දිස්සුන භයානක පෙනුම අනිත් අය දකින්නවට නම් ඔයා කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඉතින් ඔයා ප්‍රධාන මාර්ගයේ වෙනුවට අසල තිබූ පාක් එකක් තුලින් ගමන් ගන්න තීරණය කරනවා. මිනිසුන් අතර ලේ ගෑවිච්ච ලේන්සුවකින් කට වහගෙන ටිකක් අමුතු පුද්ගලයෙක් විදියට කැපී පේන්න ඔයා ඇත්තටම කැමති වුණේ නැහැ. මේ පාක් එකේ එක් තැනක පොඩි පොකුණක් අසල තිබු බංකුවක් ළඟ ඔයා ටිකක් නවතින්න තීරණය කරන්නේ හිතේ තිබුණ නොසන්සුන් ගතිය ටිකක් මගහරවා ගැනීමට සිතමින්. ඉතින් ඔයා ඒ බංකුව මත වාඩි වෙලා පොකුණේ ඉන්න තාරාව දිහා බලන් ඉන්න පටන් ගන්නවා. තාරාව නිදහසේ මේ පොකුණ තුල එහෙ මෙහෙ ගමන් කරා. ඇත්තටම මේ සත්තු කොච්චර වාසනාවන්තද. ඔයා මෙහෙම හිතන්නේ ඔයා ඉන්න තත්ත්වයත් එක්ක. තාරාවන්ට මේ වගේ දත්වල ප්‍රශ්න නැහැ. පොඩි කාලේ බේස්බෝල් එකක් කටේ වැදීම නිසා මට මේ උනා වගේ දෙයක් මේ සත්තුන්ට වෙන්නෙත් නැහැ. දැන් මම ටිකක් විරූපී යකෙක් වගේ. ඔයා තව දුරටත් හිතන්න පටන් ගත්තා. මේ තාරාවන් එක්වරම ඔයා ඉන්න තැන ඉඳලා ටිකක් ඈතට පීනා යන්න පටන් ගත්තා. පසුව ඔවුන් අහසට පියඹා එතනින් යන්නම ගියා. ඔයාට එකපාරටම හිතෙනවා මේ සත්තු මේ වගේ කලබලේ පිටත් වෙලා ගියේ මොකක් හරිම දෙයකට බය වෙලා වෙන්න ඕන කියලා. ඉතින් ඔයා ටිකක් පිටුපස බලනවා. ඒත් ඔයාගේ පිටිපස්සේ කිසිම අමුතු දෙයක් තිබුණේ නැහැ. උන් මට බය වෙන්නේ නැත්තේ ඔයා හිතනවා. ආපසු ඔයාට දැනෙනවා ඔයාගේ පිටිපස්සේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ. ඔයා ආපසු හැරිලා බලනවා. කලින් වගේමයි කිසිම අමුතු දෙයක් තිබුණේ නම් නැහැ. ඔයයි පාක් එකේ බංකුවයි හිස් පොකුණයි විතරයි තිබුණේ. ඔයා ආපහු බංකුවේ වාඩි වෙලා මේ පොකුණේ ජලය දිහා බලන් ඉන්න තීරණය කරනවා. ඒත් ඔයාට ආයෙත් දැනෙන්නේ
ඔයාගේ පිටිපස්සෙන් කවුරුම හරි ඉන්නවා වගේ හැඟීමක්. කවුරු හරි ඉන්නවද? ඔයා ඔයාට පුළුවන් අන්දමට ඇහුවත් කවුරුවත් ඒකට උත්තර දුන්නේ නම් නැහැ. ඔයා ආපහු සැරයක් පොකුණ පැත්තට හැරෙනවා. ඔයාට යටි ගිරියෙන් කෑ ගැහෙනවා. මොකද ඔයාට පැත්තකින් භයානක විරූපී අමුතුම සතෙක් තමයි සිටියේ. ඔයා බංකුව මතට නැගලා මේ සතාගෙන් බේරෙන්න පිටිපස්සෙන් පිටිපස්සට ඇදෙන්න පටන් ගත්තා. අවසානයේ ඔයා ඒ බංකුවෙන් බිමට ඇදගෙන වැටෙනවා. ඒත් ඔයාට ඒ සත්වයා මොකෙක්ද කියලා හරියටම දැනගන්න ඕන වෙනවා. ඔයා ආපහු බලනවා මේ යක්ෂ පෙනුමැති විරූපී සත්වයා දිහා. ඔයාට තාම හිතාගන්න බෑ මේ මොන ලෝකෙන් ආව සත්වයෙක්ද කියලා. ඔයා නැගිටලා ඔයාට පුළුවන් උපරිම වේගයෙන් දුවන්න පටන් ගන්නවා. ඒත් ඔයාට ඇහෙනවා අර විරූපී සත්වයා ඔයාගේ පිටිපස්සෙන්ම පන්නගෙන එන ශබ්දය. ඔයාට ඇති වෙන්නේ අසීමිත බියක්. ඔයාට එක අදහසක් මේ බය අස්සේ උනත් එනවා. ඔයා ඔයාගේ ෆෝන් එක එළියට අරගෙන ඔයාගේ පස්සෙන් මේ පන්නගෙන එන සතා මොකා වුණත් උගේ ෆොටෝ එකක් අරගන්න උත්සාහ කරනවා. මොකද අද ඔයා බේරුණත් ඔයාගේ මේ කතාව නම් කිසි කෙනෙක් විශ්වාස කරන එකක් නැති වෙයි. ඉතින් ඔයාට ෆොටෝ එකක් ගත්තොත් ඒක හොඳ සාක්ෂියක් වෙයි. ඔයා මේ සත්වයාගේ පැත්තට දුරකථනයේ කැමරාව හරවා ෆොටෝ දෙක තුනක් අරගන්නවා. ඔයාට ඇහෙනවා ඒක දැක්කම ඌ ඔයාට ගොරවන්න පටන් ගත්ත විදිය. ඌ පස්සෙන් පන්නන එක නම් නවත්තන පාටක් නැහැ. ඔයාට කෑ ගැහෙනවා. ඔයාගේ කට කලින්ට වැඩිය කැක්කුම් දෙන්න පටන්ගෙන තිබුණා. සමහර විට ඔයා වේගයෙන් දුවන නිසාත් ශල්‍ය කර්මය කරලා වැඩි වෙලාවක් නැති නිසාත් දත් හෙලෙද්දි රිදෙන්න පටන් ගන්න ඇති. ඒත් මේ සිද්ධ වෙන්නේ ඇත්තටම හරිම අමුතු වේදනාත්මක දෙයක්. ඔයාට ඔයාගේ කටේ දත් එන්න එන්නම ලොකු වෙන බව තේරෙනවා. ඒව හරියටම ගල් ගෙඩි වගේ ශක්තිමත්. ඔයාගේ දත් මේ විදියට කට ඇතුලේ නොනවත්වාම වර්ධනය වෙනවා. ඒව කට ඇතුලේ අසාමාන්‍ය විදියට වැවෙන්න පටන්ගෙන තිබුණා. ඔයාට දැනෙන්නේ අප්‍රමාණ වේදනාවක්. ඔයා මේ සියලුම වේදනාවන් ඉවසාගෙන කෙසේ හෝ මේ සත්වයාගේ අවසාන පින්තූරයත් අරගන්න ගමන් ඌ එන පැත්ත හැරී බැලුවා. ඌ මේ වතාවේ නම් ඔයාගේ ඇඟට පැන්නේ ඔයාගේ මුළු ඇඟම සීතල කරවමි. ඌත් එක්කම ඔයා බිම ඇදගෙන වැටෙනවා. ඔයා අතේ තිබුණ ෆෝන් එකත් ඔයා ගාවම මඩ සහිත පොළොව මතට වැටෙනවා. අවසානයේ ඔයාගෙන් ඇහෙන්නේ මහා විලාපයක් පමණයි. ඊළඟ දිනේ උදෑසන මේ පාර්ක් එකට පොලිසිය පැමිණ තිබුණේ මේ මියගිය පුද්ගලයාගේ මිනිය ගැන ලැබුණ ආරංචියත් සමග. පසුව මෙම ස්ථානයට මේ සිද්ධිය බාරව සිටි පරීක්ෂකවරයා පැමිණියා. ඔහු පසෙක ඉතාමත් කම්පනයේ තැති ගැනීමකින් ඉඳපු මේ පාර්ක් එකට ජොගින් කරන්න පැමිණි පුද්ගලයෙකු පසු කරන් ගියා. මේ කෙනා තමයි මේ මියගිය කෙනාව දැකලා පොලිසිය දැනුවත් කරලා තිබුණේ. ඔහු දැකපු දර්ශනය කෙසේ එකක්ද කියලා ඔහු ඉඳපු තත්ත්වය නිසාම මේ පරීක්ෂකවරයාට වැටහි ගියා. ඉතින් මේ පරීක්ෂකවරයා මේ ස්ථානය ආරක්ෂා කර සටහන් කිරීමට යොදා තිබු පොලිස් පටි ඔසවා මිනිය වෙතට ළඟා වුණා. පරීක්ෂකයා දකිනවා පසෙක සුදු රෙද්දකින් වසා තිබුණ මේ මියගිය කෙනාගේ මෘත ශරීරය. පසුව පරීක්ෂකයා ඒ ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියාගෙන් විමසා සිටියේ මේ ස්ථානයේ තිබිලා පොලිසිය මොනවා හරි හොයාගත්තද කියලා. ඉතින් මේ පොලිස් නිලධාරියා ඔහු ළඟ තිබුණ ප්ලාස්ටික් බෑගයක දමා තිබු ටිකක් අපිරිසිදු ජංගම දුරකථනයක් පරීක්ෂකයාට ලබා දෙනවා. පරීක්ෂකයා වහාම තම ආරක්ෂිත අත්වැසුම් පැළඳ මේ බෑගයේ තිබුණ දුරකථනය තම අතට ගත්තේ ටිකක් කුතුහලයකින්. ඒ දුරකථනයේ ස්ක්‍රීන් එක ටිකක් ඩැමේජ් වෙලා තිබුණත් එය තාමත් හොඳින් වැඩ කරා. දුරකථනය අන්ලොක් කරපු පරීක්ෂකයාට මුලින්ම දකින්න ලැබුණේ මැසේජ් ගොඩක්. කවුරුම හරි කෙනෙක් සමාව අයදිමින් මැසේජ් වලට ප්‍රතිචාර නොදක්වා සිටීම ගැන කනගාටු වන අන්දමේ මැසේජ් ගොඩක් එවා තිබුණා. පරීක්ෂකයාට තේරෙනවා මේ ෆෝන් එකේ අයිතිකරු හා මේ ගැහැණු ළමයා අතර මොකක් හරි පොඩි දෙයක් සිදු වී ඇති බවට. නමුත් ඒක ඔහු ඒ තරම් ගණන් ගත්තේ නැහැ. පසුව පරීක්ෂකයා මේ දුරකථනයේ කැමරා ඇප් එකට ගිහින් එහි තිබුණ අවසානයට ලබාගත් ඡායාරූප පරීක්ෂා කර බැලුවා. ඒ ඡායාරූප ටිකක් අමුතු ආකාරයක ඡායාරූප බව ඔහු දකිනවා. ඒවාගේ ගොඩක්ම තිබුණේ එහි අයිතිකරු එනම් මියගිය පුද්ගලයා ලබාගත් සෙල්ෆි ඡායාරූප වගේක්. ඔහු ඒවා ගෙන තිබුණේ මේ පාක් එකේම දිව යමින් සිටින අතරතුරයි.
ඒ හැම එකකම වාගේ මේ පුද්ගලයා පිටුපස කුමක් හෝ අමුතුම ඡායාවක් ඇති බව පරීක්ෂකයා දකිනවා. ඒ මොකක්ද කියලා නම් හරියට පැහැදිලිව පෙනුනේ නැහැ. මේ අදාළ ඡායාව දෙසට දුරකථනය යොමු කරමින් මිය ගිය පුද්ගලයා ඡායාරූප කිහිපයක්ද ගෙන ඇති බව පරීක්ෂකයා දුටුවා. නමුත් මීදුමක් වැනි සුදු පැහැයට හුරු දුමකින් ඒ ඡායාරූපවල අර ජීවියා වැසී ගොස් තිබුණා. පිළිවෙලින් මේ ඡායාරූප ගත් විට මුලින්ගත් ඡායාරූපයේ සිට මේ මීදුමක් වැනි දෙය වර්ධනය වී ඇති බවක් පේන්න තිබුණා. අවසාන ඡායාරූපයේ කිසිවක් පෙනුනේ නැති තරමටම මේ මීදුම් ස්වභාවය වර්ධනය වී තිබුණා. ඊට අමතරව ඒ ජීවියාගේ යන්තමට පෙනෙන ඡායාව කිරි සුදු පැහැයකට සමාන වර්ණයක කුමක් හෝ දෙයක් මගින් වැසී ඇති බවක්ද පේන්න තිබුණා. පරීක්ෂකයා මේ දුරකථනයේ අනෙක් පැත්තද හරවා බලන්න තීරණය කරනවා. ඔහුට දකින්න ලැබුණේ කැමරාව පිහිටි ස්ථානයේ වසාගෙන තිබුණ යම් කිසි ඝන සුදු පැහැති මූලද්‍රව්‍යයක්. ඒ මොනවද කියලා නම් පරීක්ෂකයාට හිතාගන්න බැරි වුණා. පසුව දුරකථනය නැවතත් ප්ලාස්ටික් බෑගය තුලට දමන්නට පරීක්ෂකයා තීරණය කළා. ඉන්පසු ඔහු මේ මියගිය පුද්ගලයා අසල දන ගහගත්තා. ඔහු සැරසුනේ මේ මියගිය කෙනාගේ පෙනුම බලන්න. එතන සිටි පොලිස් නිලධාරියා වහාම එතනින් ඉවත් වී යන්න තීරණය කර සිටියා. ඔහු මේ මිනිය කලින් දැකපු නිසා ආයෙත් ඒ දිහා බලන්න ඔහු කැමති බවක් නම් පේන්න තිබුණේවත් නැහැ. පරීක්ෂකයා සෙමෙන් මේ මිනියේ හිස ප්‍රදේශය හිමින් එය වසා තිබූ රෙද්ද ඉවත් කරලා බලනවා. ඔහු දකින්නේ අති භයානක පිළිකුල් සහගත ඕනෑම කෙනෙක් කම්පණයට පත් කළ හැකි දර්ශනයක්. මේ මියගිය තරුණයාගේ මුඛය දත්වලින් විරූපී වෙලා පිරිලා ගිහිල්ලා තිබුණා. අසාමාන්‍ය ප්‍රමාණයක අසාමාන්‍ය දත් සංඛ්‍යාවක් ඒ මුඛය තුල සෑම තැනම වර්ධනය වී තිබුණා. මේ දත් වර්ධනය වී ඔහුගේ මුඛය ආශ්‍රිත සම ඉරාගෙන එළියට පවා පැමිණ තිබුණා. මේ දත් එක එක පැතිවලට එක එක ආකාරයට හිතුමනාපයට වර්ධනය වී ඇති බව පේන්න තිබුණා. ඒක ඇත්තටම හරිම අප්‍රසන්න දර්ශනයක්. නැවතත් නැගිටපු පරීක්ෂකයා තමාගෙන්ම අසාගත්තේ කාටද මෙහෙම දෙයක් කරන්න පුළුවන්? ඒ මිනිහෙක් නම් වෙන්න බෑ. හයි, කොහොමද ඔයාලට? අදත් අපි කතා කරන්නේ SCP ෆවුන්ඩේෂන් එකේ SCP කෙනෙක් ගැන. මෙයා ගැන කෙටි හැඳින්වීමක් කරොත්, ඔයා මේ සතාව දැක්කොත් ඔයාගේ මුළු කට පුරාම අසාමාන්‍ය වේගයකින් දත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමහරු දැනටමත් දන්නව ඇති. ඔව්, අද අපි කතා කරන්නේ SCP-4910 ගැන. එහෙමත් නැත්නම් ද ග්‍රිනර් ගැන. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔන් කරලම තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට ඒක ඉක්මනටම දැනගන්න පුළුවන්. හරි, එහෙනම් අපි යමු අපේ වීඩියෝ එක පැත්තට. සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට මේ දේ ගැන කිසිම අදහසක්වත් තිබුණේ නැහැ. ඔවුන් ක්‍රියා කරන්නේ විය හැකියාවල් අනුව පමණයි. විය නොහැකි අද්භූත දේවල් ගැන ඔවුන්ගේ විශ්වාසය ඉතාමත් දුර්වලයි. මේ ඔවුන් දැකපු මියගිය පුද්ගලයාට වී ඇති දේ ගැන සරල අදහසක්වත් ඔවුන් සතුව තිබුණේ නැහැ. නමුත් SCP ෆවුන්ඩේෂන් එකට නම් මේ දේ ගැන වෙනස් අදහසක් තිබුණා. මේ හා සමාන සිදුවීම් විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු ෆවුන්ඩේෂන් එක සතුව තිබුණා. නමුත් ඒවා වාර්තා වෙලා තිබුණේ දැනට ගොඩක් කාලෙකට කලින්. ඉතින් SCP ෆවුන්ඩේෂන් එක මේ සිදුවීමට කලින් ඉඳලම වග කියව යුතු අභිරහස් සත්වයාව දැන සිටියා. ෆවුන්ඩේෂන් එක මේ සත්වයාව SCP-4910 කියලා තමයි නම් කරලා තිබුණේ. තවද මේ SCP-4910 සත්වයාට SCP ෆවුන්ඩේෂන් එක තුල උගේ මුඛයේ පෙනුම නිසා පටබැඳි වෙනත් අනුවර්ථ නාමයක්ද තිබුණා. ඔවුන් මේ සත්වයාව හැඳින්වුවේ ද ග්‍රිනර් කියලා. ද ග්‍රිනර් කියන්නේ අඹරන්නා යන අදහසයි. උගේ ඔය කටට අහු වුණොත් කොහොමත් ඌ අපිව උගේ කට ඇතුලේ අඹරන බව නම් බැලූ බැලමටම පේන්න තියෙනව නේද? SCP ෆවුන්ඩේෂන් එක සතුව මේ SCP-4910 ගැන ඔවුන්ම කරපු පර්යේෂණ වලින් සොයාගත් වාර්තා නම් තිබුණේ ඉතාමත් සුළු වශයෙන්. ඒ වගේම ෆවුන්ඩේෂන් එකට වාර්තා වුණ මේ SCP-4910 දැකපු මිනිසුන්ගෙන් උනත් ෆවුන්ඩේෂන් එකට සතුටුදායක තත්වයක වාර්තාවක් ලබා ගන්න බැරි වුණා. මේ SCP-4910ව දුටු සියලු දෙනාම උගේ බලපෑම් වලට යටත්ව තිබුණා. එය මේ SCP-4910 දුටු සියල්ලන්ටම අනිවාර්යම දෙයක්.
මේ SCP 49යි 10 යනු පාද හතරක් තිබුණ යක්ෂ පෙනුමකට සමාන පෙනුමක් තිබුණ එක්වරම මතුවෙන සත්වයෙක්. ඔවුන් පැවසූ අන්දමට මේ සත්වයා සෑදී තිබුණේ මුළු මනින්ම දත්වලින්. මේ SCP 49යි 10 ව දකින මිනිසුන් මූලිකවම මුහුණ දුන්න ඉරණම ඉතාමත් වේදනාකාරී අත්දැකීමක්. ඒ තමයි ඌව දකින ඕනෑම කෙනෙකුගේ කට තුල ඇති දත් ඉතාමත් ශීඝ්‍රයෙන් නොනවත්වාම අසාමාන්‍ය විදියට වර්ධනය වීමට පටන් ගැනීම. ඒ දත්වල ප්‍රමාණය වගේම ඒ වාගේ හැඩයන් පවා හරිම ඉක්මනින් කට ඇතුලේ ඇති හිස්තැන්වල පිරෙමින් දිගටම වර්ධනය වෙනවා. වේදනාත්මකම දේ උනේ මේ දත් මුඛයේ ඇති විදුරුමස් හකු ඒ වගේම මුඛයෙන් පිටත ඇති තොල් හා සමද ඉරාගෙන එළියට එන තෙක්ම වර්ධනය වීමයි. තවද මෙවැනි දත් මුඛයේ ඕනෑම තැනක අලුතින් වර්ධනය වීමද සිදු වෙනවා. උගුර ආශ්‍රිතව දත් වර්ධනය වෙද්දී ඒවා උගුරම පසාරු කරගෙන වර්ධනය වන විට දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඇහෙද්දි දැනෙන වෙති. උඩු තල්ලේ විදුරුමස් වල පැත්තෙන් වගේම දිව යටින් පවා මේ දත් වර්ධනය වුණා. මෙලෙස මුළු මුඛයම වසාගෙන දත් වර්ධනය වීම නිසා ඒ ඉරණමට මුහුණ දෙන පුද්ගලයාට කතා කිරීමට හෝ ශබ්ද පිට කරන්නටද නොහැකි මට්ටමට පත් වෙනවා. ඉතින් මේ SCP 49යි 10 දුටුවොත් කෑ ගහන්නත් මේ නිසා නොහැකි වී යනවා. ඌව දුටුව කෙනාට තව දුරටත් කටක් නම් තිබුණේ නැහැ. ඒක තනිකරම වේදනාව පිරි ශරීරය තුලම නිපද වෙන අපායකට සමාන වුණා. ඉතින් SCP 49යි 10 මේ හේතුව නිසා තමාගේ අකාර්යක්ෂමව කෑ ගහන්නවත් බැරි ගොදුර බාධාවකින් තොරවහා පිටත පරිසරයට ඇහෙන්නේ නැති අන්දමට රහසිගත ඇසසන් කෙනෙක් එහෙමත් නැත්නම් ඝාතකයෙක් විදියට ගොදුරු කරගන්නවා. මෙලෙස ගොදුරු කරගන්නන්ව ඌ ආහාරයටත් ගත්තා. මේ SCP 49යි 10 යන සත්වයාගේ අබිරහස් වාතාවරණය මෙතනින් නැවතුනේ නැහැ. මේ සත්වයාගේ මතුවීමේදී තවත් අබිරහස් ෆවුන්ඩේෂන් එක පවා විමතියට පත් කරවන්නට සමත් වුණ තත්වයක් තිබුණා. ඒ ඌව රෙකෝඩ් වෙන කැමරාවක් හෝ මොකක් හරිම උපාංගයක් ඉදිරිපිටදී. මේ කැමරා හා අනිත් උපාංග වලින් ඌව පටිගත වුණොත් ඒ උපාංග වලට යම් බලපෑමක් සිද්ධ වුණා. එම උපාංග වල කැමරා කාච මොකක් හෝ සුදු පැහැති දෙයකින් වැසී යාමට පටන් ගත්තා. හරියට ඌව දැක්කම පුද්ගලයෙකුගේ කට ඇතුලේ දත් එනවා වගේම කැමරා කාච වැසී යන අන්දමටද යම් දෙයක් ඒවා මත සෑදුනා. මේ SCP 49යි 10 ටිකක් බුද්ධිමත් සත්වයෙක් බවද ෆවුන්ඩේෂන් එක වටහා ගත්තා. ඌ පහර දුන්නේ ඉතාමත්ම කල්පනා සහගතව නිවැරදිම ඉලක්ක වෙත පමණයි. SCP ෆවුන්ඩේෂන් එක ඌ ගැවසෙන ස්ථාන වලට ගොස් ඌව සොයන්නට වෙහෙසුනේ මේ සත්වයාව සිරකර තබා ගැනීම උදෙසා. තවද ඌ ගැන පරීක්ෂා කරන වගේම තවත් නොයෙකුත් හේතු සාධක ෆවුන්ඩේෂන් එකට තියෙනවා ඇති. මෙලෙස ඌව සොයාගිය ගමනකදී SCP ෆවුන්ඩේෂන් පරේක්ෂකෙක් යන්තමට වගේ ඌව ඇස්කොනෙන් දැක තිබුණා. මෙන්න මේ හේතුව නිසා SCP ෆවුන්ඩේෂන් එක තවත් එක දෙයක් මේ SCP 49යි 10 ගැන සොයාගත්තා. මේ සතා දිහා කෙලින්ම නොබල ඌව නිකන් ඇස්කොනෙන් දැක්කත් ඒ දුටු කෙනා මේ සතාගේ බලපෑමට පත් වුණා. ඇත්තටම ඌට තිබුණේ හරිම බලවත් හැකියාවක්. එහෙමත් නැත්තම් ඒක ශාපයක්. එහි තේරුම මේ සත්වයාගේ බලපෑමට ලක්වීමට බොහෝමයක් මිනිසුන්ට සිදුවන බවයි. මේ තත්වය ගැන ෆවුන්ඩේෂන් එක ඉතාමත් සැලකිල්ලක් දැක්වුවා. ඉතින් මේට ආසාදනය වූවන් වෙනුවෙන් ෆවුන්ඩේෂන් එක ඉතාමත් ඉක්මනින් ක්‍රියාපටිපාටියක් සකසන්න තීරණය කරා. කලින් මම කියපු SCP 49යි 10ව දුටු පරීක්ෂකයාට ෆවුන්ඩේෂන් එක තුලදීම මේ අවාසනාවන්ත වේදනාත්මක ඉරණමට මුහුණ දීමට සිදු වුණා. ෆවුන්ඩේෂන් එක SCP 49යි 10 සත්වයාගේ බලපෑමට ලක් වූවන්ගේ මෙය ආසාදනය වීමට හැකියාවක් ඇති බවටද යම් තාක් දුරකට කරුණු සොයාගෙන තිබුණා. එය 100%ක්ම ස්ථිර නැති නමුත් ඊටත් එහා භයානක දෙයක් මෙයට ගොදුරු වූවන්ට සිදු වෙනවා. අර පරේක්ෂකයා ෆවුන්ඩේෂන් එක තුල අසාධ්‍ය තත්වයක සිටින අයුරු දුටු කාන්තා පරේක්ෂිකාවක් ඔහු ගැන බලන්න ඔහු අසලට ගිය විට ඔහු ඇය වෙත බලා තිබුණේ ඉතාමත් අසාමාන්‍යව වර්ධනය වූ දත් සහිත මුඛයක් සහිතව. ඉතින් වහාම මේ තත්වය ගැන දැනගත් ෆවුන්ඩේෂන් එක අකමැත්තෙන් වුණත් Tamange නීති රීති වලට අනුව ක්‍රියා කරන්න කටයුතු කරා. ෆවුන්ඩේෂන් එකේ අනතුරු ඇඟවීමේ නලා ක්‍රියාත්මක වෙද්දී SCP ෆවුන්ඩේෂන් එකේ සෙබළුන් වහාම මේ පරේක්ෂකයා වෙත ළඟා වුණා. තව දුරටත් මේ තත්වය දරුණු මට්ටමකට එන්නට ප්‍රථම ඔවුන් මේ පරේක්ෂකයාව මරා දැම්මා. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණ පරේක්ෂකයාගේ සිරුර අධිසාන්ද්‍රනික හයිඩ්‍රොක්ලෝරික්
රසායන ද්‍රව්‍ය සහිත බහාලුමකට දැම්මේ මේ සිරුර මුළු මනින්ම දියවී යෑමට ඉඩ දීමට ඇත්තටම මේ මරණය ඒ පරේෂකයාට ඉතාමත් පහසුදායක මරණයක් ඒට හේතුව අපි ඉස්සරහට කතා කරමු ඉන්පසු මේ බහාලුමද අධික තාපයකින් පුච්චා දමා මුළු මනින්ම බැහැර කර දමන්නත් ෆවුන්ඩේෂන් එක කටයුතු කරා SCP-4910 සත්වයාගේ බලපෑමට ලක් වූවන්ට සිදුවන සම්පූර්ණ සිදුවීම කටේ දත් පැමිනීම පමණක් නෙවෙයි ඒ හේතුව නිසා තමයි අර පරේෂකයාව එම වේදනාවෙන් මුදවන්න ෆවුන්ඩේෂන් එක ඝාතනය කර දැම්මේ මෙලෙස දත් වර්ධනය වීමට පටන්ගත් විටම ඕනෑම කෙනෙක් උත්සාහ කරනවා වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න ඔවුන් උත්සාහ ගන්නවා මේ වර්ධනය වෙන දත් දන්ත වෛද්‍යවරයෙකු ලව ගලවා දමන්නට නමුත් මේ తత్వය ඒ කියන්නේ මේ දත් වර්ධනය වීම මේ SCP-4910ට निराවරණය වීමෙන් පසු පැය එකක් හෝ දෙකක් පමණ කාලයක් පමණයි සිද්ධ වුනේ ඉන් පසුව තමයි අති භයානක తత్వයකට ගොදුරු වුවන් මුහුණ දෙන්නේ ඉන් පසු මේ SCP-4910 දුටුවන් සියල්ලටම සදාකාලික අභාග්‍ය සම්පන්න භයානක දේවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා මෙලෙස පැය 3කට ආසන්න කාලයක් ගත වූ පසු තමයි මේ ඉරණමේ භයානකම කොටස පටන් ගන්නෙ මේ වන විට මේ කටේ වර්ධනය වුණ දත් එයටම සීමා වුණේ නැහැ දැන් ශරීරයේ සෑම තැනකම දත් වර්ධනය වීමට පටන් ගන්නවා ඔව් ඇඟේ හැම තැනකම දත් වර්ධනය වෙනවා ඇත්තටම ඔවුන් යම්කිසි පරිවර්තනයකට ලක් වෙනවා මෙහිදී මේ දත් වර්ධනයට අමතරව ශරීරයද විරූපී ආකාරයට ඉදිමෙන්නට පටන් ගැනීම සිදු වෙනවා SCP ෆවුන්ඩේෂන් එකටත් තවමත් මේ తత్వය නවත්තන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන්ට ජීවිත කාලයම අධික වේදනාත්මක తత్వයකින් අමනුෂ්‍ය විරූපී ජීවියෙක් බවට පත්ව සිටීමට තමයි සිද්ධ වුනේ. ඉතින් මේ తత్వයට පත්වීමට ප්‍රථම ඔවුන්ව මරා දැමීම තමයි ෆවුන්ඩේෂන් එකට දැනට කළ හැකි හොඳම දේ උනේ. මෙන්න මේ හේතුන් මත SCP-4910 කියන භයානක සත්වයා කීට කාණ්ඩයට තමයි ෆවුන්ඩේෂන් එක ඇතුළත් කරන්නේ. SCP ෆවුන්ඩේෂන් එක සතු විශේෂම සේනාංකයක් වුණ මොබයිල් ටාස්ක් ෆෝස් එප්සිලන් එහෙමත් නැත්නම් මර්ෆින් බ්ලැක් තමයි එකම MTF බට පිරිස විදියට මේ සත්වයාගේ වාර්තා වීම් වලට අවතීර්ණේ වීමට ෆවුන්ඩේෂන් එක නම් කරේ. ෆවුන්ඩේෂන් එක මර්ෆින් බ්ලැක් එකට අවසර දුන්නා මාරක අවි භාවිතා කර අවශ්‍ය අන්දමට මේ SCP-4910 සමග ගනුදෙනු කරන ලෙස. ඉතින් ඔන්න අදත් අපේ වීඩියෝ එක ඉවරයි. මොනවද මේ SCP-4910 ගැන ඔයාට හිතුනේ මේ SCP-4910 දැකපු අය එක්කෝ ඌම මරනවා එමත් නැත්නම් ඌගෙන් බේරුණත් ඒ අයට සිදුවුනේ මේ SCP-4910 සත්වයක් බවටම පරිවර්තනය වෙන්නයි සමහර විට මේ විදිය වෙන්න ඇති ඌ ප්‍රජනනය කරන විදිය ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න අදත් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් පරිණාමයේ දරුවාට ඇය සතුව තබා ගැනීමට ෆවුන්ඩේෂන් එක අවසර දුන්න සත්තු සංඛ්‍යාව කීයද SCP-040 තමයි මේ වීඩියෝ එක බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න තවත් එක ත්‍රාසය කුතුහලයේ සහිත වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තුෙන් මම අදට ගිහිල්ලෙන්න ඔයාලට සුබ දවසක් අපි SN ස්ටුඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න ෆලෝ කරන්න ඔහම නම් බෑ